නාම යෝජනා පත්‍ර ලබාදීමේදී දැක්ගන්න ඇති සජීව විකාශයේදී මමත් නාම යෝජනා පත්‍රයක් ලබා දුන්නා නීතිඥ නාම රාජපක්ෂ වශයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන්. ඉතින් මේ මම ඒ සම්බන්ධයෙන් මම ඉතිහාසය පොඩ්ඩක් සඳහන් කරන්න කැමතියි. මොකද හේතුව ඔය රාජපක්ෂවරුන්ගේ විශේෂයෙන් නාම රාජපක්ෂලාගේ පරණ රාජපක්ෂවරුන්ගේ කඳවුරේ ඉන්න එරන්ද ගිනිගේ කියන රාජපක්ෂලාගේ පිහිටෙන් ව්‍යවසායකයෙක් වුණා කියලා මහා කෑමොරදෙන පුද්ගලයෙක් යම ඉදිරිපත් වීම සම්බන්ධයෙන් යම් යම් නිවුස් වයර් කියන වෙබ්සයිට් එකට ලිපියක් ලියා තිනවා මගේ ඉදිරිපත් වීම ඒ නම සමාන වීම නිසා ඇතිවෙච්චයක් කියලා. මම මේකට මාධ්‍යවේදී සහෝදරවරු දන්නවා ඒ හැම මාධ්‍ය සහෝදරයෙක්ම අපි දීර්ඝ කාලයක් තිස්සේ දැන් සාමාන්‍යයෙන් ඒක සඳහන් කරන්නේ 2015 අර සිරිසේනට සමානව අර සිරිසේන අඳින ඇඳුමට සමානව ගෙනල්ලා සිරිසේන වගේ රූපයක් තියෙන සිරිසේන වගේ කණ්ණාඩි දෙකක් දාන පුද්ගලෙක් ඉදිරිපත් කළා වගේ හා සමානව වැඩකට මාව ඉදිරිපත් කළා කියලා. නමුත් මාධ්‍යවේදී සහෝදරවරු දන්නවා මේ නාම රාජපක්ෂ ජනාධිපති තරගෙට ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ලා අපි හැමදාම මේ අරගලවල හිටියා. මාධ්‍ය සාකච්ඡා තිබ්බා. අපි එහෙම වෙනත් කෙනෙක් වෙනුවෙන් ඩම්මියක් වශයෙන් හරි වෙනත් කෙනෙක් වශයෙන් එහෙම පෙනීන්න තින්නවා නම් අපි මේ සටන් කරන්නේ නැහැ. අපි මේ සටන් කළා අපි මේ අපේ අනන්‍යතාවය ප්‍රකාශ කළා අපේ අදහස් ප්‍රකාශ කළා අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අපේ මතවාද ඉදිරිපත් කරන තුවා අපි ඉදිරිපත් වෙන්නේ. දැන් මේ මාධ්‍යවේදීන් විතරක් නෙමේ ප්‍රභූ සම්මත සමාජය අය කියන්නේ මේ හාමු මහත්තයා පුතාට විතර ඉදිරිපත් වෙන්න පුළුවන්. හාමු මහත්තයා පුතාගෙන නම් මට තියනවා කියලා මම ඉදිරිපත් වෙන්න හැකියාවක් නැද්ද? මම ස්වාධීනව කොච්චර වැඩ කළා තියනවාද? ඒගොල්ලන්ට දැන් නාම රාජපක්ෂ කියන ඔය මහින්දගේ පුතාට ඉදිරිපත් වෙන්න තියෙන සුසුකම් මොකද්ද? එයා නීතිඥෙක් කියලා කියනවා. මම නීතිඥෙක් කියලා කියනවා. එහෙනම් මයාගේ ප්‍රශ්න දෙයක් අහනවා. ඒ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පුළුවන් නම් කවුද සුදුස්සක් කියලා තීරණය කරන්න පුළුවන්. මම යාගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබතුමා නීති විද්‍යාලයේ විභාගය අනිත් නීති විද්‍යාලයේ ශිෂ්‍යයන් විභාගයේ පාස් වෙන ආකාරයට ප්‍රධාන ශාලාවක අනික් අපේක්ෂකව එක්ක ලිව්වද? ප්‍රධානයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි නීති විද්‍යාල විභාගයක් සමත් වෙන්න 80% දේශනවලට සහභාගී වෙන්න ඕනේ. ඔබතුමා එසේ දේශනවලට 80% දේශනවලට සහභාගී වුණාද? ඒ දෙකට උත්තර දෙන්න ඔබතුමාට හැකියාවක් නැත්නම් ඒ දෙක එහෙම වෙලා නැත්තම් කවුද සුදුස්සක් කියන පිළිබඳව ජනතාව තීරණය කරයි. ඒ වගේම ඔබතුමාලා මේ සමාජයට කරන ලද සේවය මොකක්ද? දැන් නීතිඥ නාමරාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන්නේ රටේ දේශපාලනයක් කළානේ. මොකක්ද එයා කරපු දේශපාලනය? එයා කරපු දේශපාලනය තමයි යාගේ තාත්තත් එක්ක තාත්තා හින්දා ඉල්ලන එක. නමුත් අපි ඉතිහාසයේ ඉඳම පොදු ජනතාවගේ ප්‍රශ්න වලට මගේ ඉතිහාසය කියන්න ගියොත් එහෙම වරු ගණන් කතා කරන්න වෙනවා. මේ නමුත් මම එකක් දෙකක් කියන්නම්. විශේෂයෙන්ම ත්‍රස්තවාද වැළැක්වීම පනත උපයෝග කරගෙන අහිංසක දෙමළ ජනතාව, අහිංසක මුස්ලිම් ජනතාව, අහිංසක දේශපාලන විරුද්ධවාදීන් ත්‍රස්තවාද වැළැක්වීම පනත යටතේ සිරදඬුවම් මේ සිරගත කළා. අප නැතුව ඉන්නකොට දේශපාලන සිරකරුවන් අපේ ලංකාවේ දහස් ගණනක් බිහි වුණා. ඒ දේශපාලන සිරකරුවන් ගැන කතා කරන්න කවුරු නැති කාලයක දේශපාලන සිරකරුවන් මුදවාගෙන ව්‍යාපාරයේ මම සභාපතිත්වයේ යුක්තව කිසිදු ආධාරයක් නැතුව බොහොම අමාරුවෙන් අපි අරගෙන ගිහිල්ලා එයාට සහයෝගය ලබා දුන්නා. එහෙම නාම රාජපක්ෂලා ගජමිතුරෙක් ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරාගේ රතුපසුල තිබිච්ච ෆැක්ටරියක් වෙනුවෙන් මේගොල්ලෝ ජලය ඉල්ලා මිනිස්සු උද්ඝෝෂණ ජලය අපිරිසිදු වුණා කියලා මේගොල්ලෝ උද්ඝෝෂණය කරන වෙලාවේ ඒ මිනිසුන්ට ඒ තමන්ගේ ගජමිතුරව ආරක්ෂා කරගන්න ගෝඨාභය රාජපක්ෂලා හමුදාව මෙහෙවලා 3 දෙනෙක් මරලා මුළු ගමටම කඳුළු ගෑස් ගහලා වතුර ගහලා වෙඩි තියපු අවස්ථාවේ ඒ අය බේරගන්න සීනා ජලයේ සුරකීමේ සංවිධානය මේ අද මේ ජනාධිපති නිරපත් කළ නුවන් බෝපුගේ සහෝදරය සමග පිහිටවලා අපි ඒ අය වෙනුවෙන් වැඩ කටයුතු කළා. ඒ වගේම මේ ඔබතුමාගේ ඔය නීතිඥ නාම රාජපක්ෂ දැන් අපේක්ෂකතුමාගේ බාප්පා විසින් වැලිකඩ හිරගෙදරට කණ්ඩායමක් ඇරලා වැලිකඩ හිරගෙදර හිටපු රැඳවියන් එළියට අරගෙන ඝාතනය කළා. ඝාතනය කරපු අවස්ථාවේ ඒ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පෙනී ඉඳලා අපි ආදි යුක්තිෂ්ඨ කරන කොච්චර මහන්සි වුණාද කියන සමාජය දන්නවා. ඒ වගේම අපි ඔච්චර නඩු නොමිලේ පෙනී ඉඳලා තියෙනවා. විශේෂයෙන් අපි LTT සංගණදාංශයේ නායිකාව වශයෙන් හිටපු තමලිනිය නඩුවෙන් නොමිලේ පෙනී සිටීමක් කළා. YouTube කරුවන්ට දඩයම් කරන්න ICCPR ඇක්ට් එක දාලා සේපාල අමරසිංහව රක්ෂිත බන්ධනාගාර ගත කළාම එයාගේ දේශපාලන මතවාද එයාගේ භාවිත කෙසේවත් අපි ඒ නොමිලේ පෙනී සිටීම් කළා. එහෙම කළා අපි මේ සමාජයෙන් කරලා තියෙන වැඩ. ඕගොල්ලන්ට කියන්න බෑ ඕගොල්ලෝ කරලා තියෙන මොනවද? ඕගොල්ලෝ කරලා තියෙන්නේ ඉන්ට්‍රස්ට් වගේ සමාගම් හදලා ජනතාවගේ සල්ලි හොරකම් කරපේක.
ක්‍රිෂ් සමාගම් හඳල කොමිස් ගහපුයක ඕගොල්ල කරලා තියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා න්‍යායලයිනික වගේ ආයතනවලට තමන්ගේ මාමදාගෙන ඒ වගේ තමන් භාවිතා කරන තමන් පාවිච්චි කරපු ගෑල්ලමයි භුක්ති විඳපු ගෑල්ලමයි ඒ ආයතනට රැසී රැකියාවන්වලට දාලා රටේ ජනතාවගේ සල්ලි හෝරා කාලා රටේ ජනතාවට වංගු ගහලා කරපු එක තමයි. අද ලංකාවේ හරි නීතිමය දෙපාර්තමේන්තුව තිබුණා නම් ලංකාවේ හරි පොලිසි මාෂණයක් තිබුණා නම් ලංකාවේ හරි සාක්ෂිකාරු හිටියා නම් අද නාම රාජපක්ෂ ඡන්දය ඉල්ලන්න නෙමෙයි වෙන්නේ සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන් ජනාධිපති අපේක්ෂක වෙනුනේ සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම. ඒ වගේ යුක්තිය ගරුක රටක නීතිය ක්‍රියාත්මක රටක් තිබුණා නම් අද ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම සිරදඬුවම් ලබන්න ඕනේ පුද්ගලෙක්. ඒ පුද්ගලෝ අපේ රටේ කරුමේ තමයි. අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති දෙපාර්තමේන්තුව නඩුහා දන්නේ නිදහස් වෙන්න බලවතුන්ට. ඒ වගේම පොලිස් විමර්ශන කෙරෙන්නේ බලවතුන් නිදහස් වෙන්න. ඒ වගේම ඒවට පිළිවෙල කට උතර දුන්නාය පස්සේ ඒගොල්ලගේ බලපෑම් වලට මේ උසාවි සාක්ෂි දෙන්න නිදහස් වෙන්න. ඒක නිසා යුක්තිය ඉච්ඡා රටකනම් අද එකිනෙකත් ජනාධිපති අපේක්ෂා කරන්න එළියේ ඉන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා කියන්නේ අපිට ඔබ හාමුදුරු මහත්තයාගේ පුතාගේ නම තිබුණ පළියට අපි මේ ක්‍රියා කරන්නේ අපි අපේ අපේ ඉතිහාසයේ ඉඳන් අපි කරපු ක්‍රියාවන් රාශියක් තියෙනවා. රාශිය කියලා කියන්නේ මං හිතන්නේ මට මෙතන කියන්න බෑ ඒතර සංඛ්‍යාවක් කරලා දිනවා. ඒක නිසා අපි නියම සුදුස්සෝ අපි තමයි මේවට සුදුසු පුද්ගලයෝ. මොකද අපි මේ මාධ්‍ය වුණත් කල්පනා කරලා බලන්නේ එයාගේ පුතා හින්දා මේ අපි ආවා කියන මො එයාගේ මේ ගෝලියෝ මේ ලියනවා මේ බෑ කුණුහරුප ලියනවා මේ නොමගරින්න කියලා. එච්චර නොමගරින්නේ මේ ඇයි අපිට අයිලෙන ආයුධයක් නැද්ද? එයාට මේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් එයා නම වෙනස් කරගෙන මොනවා හරි කරගන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. මොකද හේතුව අපි නීතිඥ වෘත්තියට ඇවිල්ලා එදාගේ ඉඳලා මම පාවිච්චි කරන නම එක මගේ නාම නේම් කාඩ් එකේ නම එක. ඒක නිසා කවුරු හරි කියනවා නම් අපි මේ වෙනුවෙන් එනවා කියලා. මොකද අපිට මේ කවුරුත් ආධාර කරලා නැහැ. කවුරු පක්ෂ නායකයෙක් කවුරුත් අපිට ආධාර කරලා නැහැ. අපි මේ අපිට තියෙන අවශ්‍යතාවය හින්දා ඉන්නේ. අපිට තියෙන අවශ්‍යතාවය හින්දා ඇවිල්ලා අපි මේ කරන්නේ අපේ මතය ප්‍රකාශ කරන එක. ඒ මතය ප්‍රකාශ කළා ඒ මතයට ජනතාව නතු කරලා. ඒ නිසා අපි මේ කියන්නේ ඔබ සියලු දෙනා වෙනුවෙන් සෑහෙන කාලයක් තිස්සේ පාරිභෝගිකය වෙනුවෙන් අසරණ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් දර්ගානකරේ මේ කවුද ඥානසාර හාමුදුරුව කියලා ගහලා මිනිස්සුන්ට පොඩි කළා මිනිස්සුන්ව මරලා ගිනි තියලා තියපු වෙලාවේ අපි තමයි ගිලා උදව් උපකාර කළේ. ඒ වගේම මහර මන්දනාගාරේ ලෙල් රුක්ෂාන් නිබල රූපන්ට ගහලා මරපු වෙලාවේ අපි තමයි ගිලා උදව් උපකාර කළේ. ඒ වගේම මහර බන්ධනාගාරේ වෙඩි තියබීමෙන් මැරිච්ච මිනිසුන් කොරෝනා යොදාගෙන පුච්චන් හදපු වෙලාව අපි විරුද්ධ වෙලා ඒකට විරුද්ධ මරණ පරීක්ෂණයක් කළා. ඒක මිනිමරුමක් කියලා බන්ධනා නිලධාරීන් දඩුවම් කරන තත්ත්වයට පත් කළේ අපි තමයි. ඒ වගේම අනීතික පොලිස්පතිතුමෙක් පත් කරපු අවස්ථාවේදී අපි පොලිස්පතිතුමාට විරුද්ධ දිගින් දිගටම කෑ ගහලා අපි පෙස්සන් ඉදිරිපත් කරලා ඒ පොලිස්පතිතුමා ශ්‍රේෂ්ඨාධින් තහනම් කරන දේ දිලා අපි තමයි ගියේ. ඕකොල්ලෝ මොනවද කරලා තියෙන්නේ සමාජ වෙනුවෙන්? මම හිතන්නේ ඔතන ඉන්න දාදා අද 39ක් නාම යෝජනා දුන්නා. ඔතන 39න් බහුතරයකට එහෙම එකක් නෑ, ඉතිහාසයක් නෑ. මොකක් හරි පක්ෂයක් කටවගෙන ඉන්නවා, ඊට පස්සේ හැංගිලා ඉන්නවා, ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා එක්වන්න නාම යෝජනා දෙනවා. නමුත් ඔබ තමුන්ව දන්නවා අපි සුමානකර සැරයක් සමාන මාතර සැරයක් සමාන සිද්ධියක් වුණාම අපි මාධ්‍ය සාකච්ඡා තියෙමින් අපි හැංගිලා ඉන්නේ, අපි සමාජයේ ඉන්නවා, අපි සමාජ වැඩ කරනවා. ඒක නිසා මේ අපේ ආගමනේ ඇවිල්ලා ඒ කිසි දෙයක් සම්බන්ධයෙන් නෙමෙයි. අපි ඇවිල්ලා අපේ වැඩපිළිවෙල ජනතාව ඉදිරිපත් කරන තියෙන අවස්ථාවක්. අපි අපේ වැඩපිළිවෙල කියනවා. ඒක නිසා අපි තමයි මේ සුදුස්සෝ. ওই රටේ මිනිස්සු ජනේ හොරන් කාපු, රටේ මිනිස්සු මේ බංකොලොත් කරපු, ඒ ආර්ථික ඝාතකගේ පවුලලායට ජනාධිපතිනි සුදුසු නෑ. ඒක නිසා රටේ ජනතාව තවමත් හිතන් ඉන්නවනම් ඒ උඩු රැවුලට ওই සාටකයට රවටිලා, ඒ වගේම තමන්ගේ දැන් කළු සල්ලි එළියට දාලා සල්ලි වේදන් කරලා නොඑක් රංගපෑම් කළාට රටේ මිනිස්සු තවත් කල්පනා කළා ඔය වගේ පවුලකට ඡන්ද දෙනවා නම් ඉතින් ඒ රටේ ජනතාවගේ අවාසනාව තමයි. අපි මේ මෙච්චර අරගලයක් කළා. අරගලයේ පළවෙනි පියවර තමයි රාජපක්ෂලා 2022 මැයි 9 වෙනිදා පැන්නීම. නමුත් ඒක සාර්ථකුන්නේ නැහැ, නැවතත් ඔලුව උස්සලා දිනවා. මගේ දෙවෙනි අරගලය තමයි මේගොල්ලෝ දේශපාලන ක්ෂේත්‍රයෙන් අසුකා දැමීම. ඒ සම්බන්ධව මගේ මේ අරගලය තියෙන්නේ, මගේ මේ සද්ද තියෙන්නේ ඒකයි. මට මේ කියන්න අවස්ථාව ජනතාවට එක පුද්ගලෙක් හරි මේ රාජපක්ෂලාගේ විශේෂයෙන්ම කහකට මහණුන්ගේ යම් ඉල්ලීම් වලට යටත් වෙලා මේ ජනාධිපතිවරණ ඡන්දය දෙන්න අදහස් කරනවා නම් මම කියන්නේ මේ වගේ පවුලකට ඡන්දය ලබා දීලා, මේ වගේ පවුලේ එකිනෙකට ඡන්දය ලබා දීලා, ආර්ථිකගත පවුල ඡන්දය ලබා දීලා රටට විනාශයක් කරන්න එපා. මොකද තමුන්නාතල හිතනවා ඒගොල්ලන්ගේ වල වරප්‍රසාද වලින් ඒගොල්ලන්ගෙන් එක ඉඳලා ගන්න සල්ලි වලින් හම්බ කරලා තමන්ගේ දරුවෝ පිටට ඇරලා තමන් බේරෙන්න. නමුත් ඒක කරන්න හම්බ වෙන්නේ ඉදිරියට. දැන් ලෝක යුරෝපයේ හැමතැනම මේ රැල්ලක් තමයි සංක්‍රමණයකට විරුද්ධව රැල්ලක් ඇති වෙලා තියෙනවා.
අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනාරක්ෂිතයි. අපේ රැකියා කරන ශිෂ්‍යෝ යුරෝපයේ අනාරක්ෂිතයි තව අවුරුද්දක් දැක්කනකොට. මොකද හේතුව? ඒගොල්ලන්ගේ රටවල ආර්ථික වැටෙනකොට ඒගොල්ලෝ හිතන්නේ මේ සංක්‍රමණය වෙන තමයි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඒක නිසා හිතන්න එපා මේ රට අපි හදා කරනවා මිසක්. ඒක නිසා මේ ඔය දූෂිත පවුල් එකෙක් අහුවෙලා තමන් හම්බ කරගෙන තමන් මේ තමන්ගේ දරුවන් පිටට අරලා තමන් බේරෙන්න හදනවා නම් ඒක කරන්න ඉස්සර හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ කරුණා කළා කියන්නේ කරුණාවෙන් කියන්නේ මේ දේ කරන්න ඉඩ දෙන්න එපා. මගේ පරමාර්ථය තමයි මේ අපි අරගලින් ගහලා පන්නපු කට්ටියට ඉදිරියේදී ලබා දෙන එක ඡන්දේ හරි බලක් වීම තමයි මගේ බලාපොරොත්තුව. ඒක නිසා ඒගොල්ලන්ට ඡන්දෙන් නොදී දැන් මම ප්‍රශ්න දෙකක් ඇහුවා. ඒ ප්‍රශ්න දෙක නිසි පිළිතුරු මම ලබා දුන්නා. ඒ නිසා හොර විභාග කළා. හොර විභාග වලින් සමත් වෙලා ඒ වගේම මේ එක එක සමන්ගේ තාත්තා ගහිය අරගෙන නොඑක් නොඑක් සංව්‍යාපෘති වලින් සල්ලි මං කොල්ල කාලා දල්දා මාලිගා වලේ කාර්යස් පැදලා තමන්ට ඕනෑක රට පාලනය කළා. තමන්ට ඕනෑකට රජ කුමරෙක් වගේ හිටලා ඉඳලා රට බංකොලොත් කරපු පවුල් වල ආයට ලංකාවේ ජනාධිපති වෙන්න කිසිදු සුදුසුකමක් නැහැ. ඒ වගේම ඡන්ද ඉල්ලන්න සුදුසුකමකුත් නැහැ. ඒ නිසා කරුණා කළා මේ වැඩේ ජනතාව තේරුම් ගන්න. ඒක නිසා අපි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ මේ එක එක්කෙනාගේ මේවට කරන්නේ මේ අපේ නියම සුදුස්සෝ. අපි කරපු වැඩ අපි ඉදිරි තව සඳහන් කරන්නම්. ඒව දවස් ගණන් මාස ගණන් අපිට කියන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔය තීරණය කරන්න ජනතාවගේ සල්ලි හොරගම් කරපු ඒ අයද හැමදාම ජනතාව වෙනුවෙන් නිසරණ අධ්‍යාශයෙන් කිසිදු දෙයකින් තොරව ඕනම අරගලයක් ඉන්න අවස්ථාවෙ ඉදිරිපත් වෙලා විශේෂයෙන්ම කවුරුත් දේශබන්ධුට බය කවුරුත් ආවෙ නැහැ. ඔබතුමාලා දන්නවා අපි තමයි අපි ජීවිත අනතුරේ තියාගෙන අපි කුඩුකාරයන්ගෙන් සල්ලි ගන්නවා කියන මේ නාම පටබැඳගෙන අපි ෆයිට් එකට ආවේ. අන්තිමට ඒක සාර්ථක වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහුගේ වැඩ තහනම් කරලා තියෙන්නේ. ඒක නිසා ඉදිරියේදීත් මේ ඉදිරියේදීත් ඒ වගේ අරගල වලට අපිට ශක්තිය ලබා දෙමින් අපි මේ කරන ක්‍රියාදාමයන්ට ශක්තිය වෙන්න කියලා ඉල්ලා සිටිමින් දැන් ආපහු අපි අරගලෙන් පන්නා දාපු ආයත කිසිදු අවස්ථාවක් සලසනෝදී ඔවුන් දේශපාලන ක්ෂේත්‍රයෙන් පහ කරලා දාන්න. පහ කියන්නේ ජනාධිපති වන්න ලැයිස්තුවේ පහ නෙමේ, දේශපාලන ක්ෂේත්‍රයෙන් පහ කරලා දාන්න කියලා අපි ඉල්ලා සිටිමින් මම මුනිහට බොහොම ස්තුතියි. නෑ ඉතින් මම හිතන්නේ නෑ මේ ලංකාවේ සාක්ෂරතාවය. මොකද එකපාර ලෝක බැංකුවෙන් ලංකාවේ මේ මැතිවරණ දෙපාර්තමේන්තුවට සල්ලි දෙන්න හදලා තිනවා අපේ ඡන්දයෙන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනකට. ඒ වෙලාවේ කියලා දිනවා අපේ රටේ ඡන්දයෙන් දැනුවත් අපේ රටේ ඉඳන්ම 31 වෙනි ඡන්දේ පාවිච්චි කරන ජනතාවක් ඉන්නේ ආසියාවේ පරණම ඡන්දදායක ඡන්දේ පාවිච්චි ජනතාවක් ඉන්නේ. ඒ ජනතාවට ඔය වගේ වැරදිින් වෙන ඉඩක් නැහැ කියලා. ඒක නිසා අපිට වෙන්නේ අපි වැඩ කරපු මිනිස්සු අපි යාපනයේ වැඩ කළා, අපි මුස්ලිම් මිනිස්සුත් වැඩ කළා, අපිට සුළු ජාතියක වැඩ කළා තිනවා. අපි කරපු ඉතිහාසය කියනවා ඒ හැය අපිත් එක්ක ඉන්නවා. ඒ අය මිසක් ඔය එහෙම වෙන්න විදියක් නැහැ. එහෙම තරම් ජනතාව ලංකාව ඉන්න කියලා අපි හිතන්නේ නැහැ. ඒක නිසා අපි මේ කියන්නේ සැබෑ. මොකද ඔය නාම රාජපක්ෂ කියන නම තිබුණ පළියට මමයි නිම නාම රාජපක්ෂ. මොකද හේතුව මම අර කියේ ප්‍රශ්න දෙන උත්තර එයා දුන්නොත් එයාත් නියම කියලා මම හිතනවා. නමුත් එයා නියම නෙමේ. ඒගොල්ලෝ එයා තමයි ඩුප්ලිකේට්. එච්චරයි. නෑ මෙහෙමනේ, ඒගොල්ලන් ලොකු ධනයක් තියෙනවා. හරිද? අපි දන්නවා සමහරක් ඉන්නවා කණ්ඩායම් දැන් ඔය දිලිත් ජයවීරලා වගේ කට්ටියත් සමහරක් කරලා සම්මුතු තියෙනවා. ලොකු සෙනඟක් ගේනවා. සෙනඟ ගේනීම නෙමෙයි තියෙන්නේ මෙතන. ඒගොල්ලෝ ගාව අපි දන්නවා ඒගොල්ලෝ ගාව මම හිතන්නේ බිලියන ගණනක සල්ලි තියෙනවා. කළු සල්ලි තියෙනවා. ඒගොල්ලන්ගේ සල්ලි දැන් වියදම් කරන්න තමයි අවස්ථාව අවිල්ල තියෙන්නේ. ඒගොල්ලෝ මේකෙන් ශක්තිය පෙන්නනවා. මොකද හේතුව ඒගොල්ලන්ගේ දේශපාලන අනාගතේ බේරගන්න එකට උත්සාහ කරනවා. මොකද දේශපාලන අනාගතේ බේරගත්තේ නැත්නම් ඒගොල්ලෝ ඉදිරියේදී ඒගොල්ලන්ගේ පවුල සුන්නද්දුලි වෙලා යනවා. ඒගොල්ලෝ මේ දේශපාලන ක්ෂේත්‍රයෙන් අවශේෂ වෙලා යනවා. ඒක නිසා ඒගොල්ලෝ උත්සාහ කරනවා මොන වේදමක් හරි දරලා. මම අපි දැක්කා ඒ සම්බන්ධයෙන් අතිවිශාල ධනයක් වියදම් කරලා තිබුණා. මම හිතන්නේ අපේක්ෂකයන්ගේ වැඩිම ධනයක් වියදම් කරලා තිබුණේ ආණ්ඩුවේ දැන් ඉන්නේ ජනාධිපතිතුමාටත් වැඩියෙන් මම හිතන්නේ විපක්ෂයටත් වඩා ධනයක් වියදම් කරලා තිබුණා ඒගොල්ලෝ. ඒකෙම තේරෙනවානේ ඒගොල්ලෝ කවුද කියන එක. ඒගොල්ලන්ට මේක බේරෙන්න බෑ. මේකෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බෑ කියන්නේ මේක කොහොම හරි ගණ්ඩු මොනවා තියෙන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට මේකේ වීරු වැටලා ඉන්නේ. ඒක නිසා ඒගොල්ලෝ හම්බ කරපු බිලියන ගණන් ධනය ඒගොල්ලෝ හම්බ කරපු විදිහට ආශියක් තියෙනවා. නමුත් ලංකාවේ අපේ කනගාටුදායක තත්ත්වය තමයි අපේ හරි හැටි නීති විමර්ශනය කළා හරි සාධාරණ අධිකරණ ක්‍රමයක් තිබුණේ නැහැ මේ ගොල්ලන්ට දඩුවම් කරන්න. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අනිවාර්යයෙන්ම ඒක තමයි ලංකාවේ ලොකුම ඛේදවාචකය. බලන්න අද වෙනකොට රටේ මිනිසුන්ට එදිනදා ගත කරන බරවල ප්‍රධාන අපේක්ෂක බිලියන ගණන් වියදම් කරනවා. බිලියන ගණන් ඒක. ඔය අර සජිත් ප්‍රේමදාස අර සුරදා ස්ටේඩියම් එකේ අර යා කලින් කසාද බඳපු අයම ආපෝ කසාද බඳින අවස්ථාවේදී ඒ වේදිකාව හදන විතරක් මිලියන 111ක් කියලා ලක්ෂ මිලියන 111ක් ඒ වේදිකාවේ සැරසිල්ල විතරක්
එතකොට කට්ටිය බස් දාලා ගෙන්නන එකටයි කෑම්බීම් වලටයි ඔක්කොමත් එක බලනකොට අති විශාල ධනයක් විපක්ෂය ඉන්නකොට. නැකනම් මේ ලංකාවේ ලොකුම පක්ෂය තමයි මේ පක්ෂ වල සල්ලින හැටි. පක්ෂ වල සල්ලින හැටි මොන මොන වගේ අපි මේ සුපේෂ අපි මේ බලනවා වගවීම පිළිබඳව. එතකොට මේ අපි කතා කරනවා ආණ්ඩුවට ආණ්ඩුව ගැන කතා කරනවා අපි වියදම් කරන හැටි ගැන කතා කරනවා අපි ඔඩිට් කරන්න ඕනේ කියලා කියනවා විගණනය කරන්න ඕනේ කියලා කියනවා. නමුත් මේ පක්ෂ වල සල්ලින හැටිවත් පක්ෂ වල වියදම් කරන හැටිවත් කවුරුත් දන්නේ නැහැ කොහොමද කියලා. වෙන්න පුළුවන්. නෑනේ මම මට 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 සපෝට් කරන්න බෑනේ. මම පණ ඉන්නේ. එතකොට ඒ වගේම දැන් මේ අපේක්ෂකයන් රාශියක් මේ ඒ වගේ වැඩුවට ඇවිල්ලා ඉන්නවා. මොකද හේතුව අපි දන්නවා සාමාන්‍යයෙන් අපේක්ෂකයෙකුට දෙන්නේ අපේක්ෂකයාගේ නියෝජිතයටයි තව එක්කෙනෙකුට යන්න. නමුත් අපි දන්නවා සමහර අපේක්ෂකයන් ගොඩක් කට්ටිය එයාගේ අය දාලා ඇවිල්ලා හිටිය ඇතුළට. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි අපිට තේරෙනවා. නමුත් මේ අපි අරගලයේ අපි පටන් ගත්ත අරගලයක් අරගලයේ සාර්ථකුන්නේ අරගලයේ දෙවෙනි පියවර තමයි රාජපක්ෂවල අවසන් කිරීම අරගලයක් මේකෙන් පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් 2022 මැයි 9 ගහලා පන්නුවට හරියේ නැහැ. ඒක නිසා දේශපාලන වශයෙන් සම්පූර්ණ විනාශ කළා දාලා කිසිදු අවස්ථාවක් නොදෙන විදිහට මේක තමයි අපි ජනතාවට කියන්න ඕනේ දේ. මේ වෙලාවේ ඒගොල්ලන්ව ඉතාමත්ම මේ වර්ජනය කරලා ඉතාමත් පහළමට ඇදලා දැම්මොත් ඒගොල්ලන්ගේ ලංකාව දූෂණය කර මේ පවුල ඉවර වෙනවා. ඒක තමයි මේ ජනාධිපතිවරණය කරන එකම අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒගොල්ලන්ව මේ දේශපාලන ක්ෂේත්‍රය ඉවත් කිරීම තමයි බලාපොරොත්තු. ඒක ගැන කරුණු ගැන හොඳ අවස්ථාවක් අපිට. අපි මේ කියන්නේ ඒකයි. තවත් මේ ආයතන රැවටිලා මේ යම් යම් ආයතන රැවටිලා විශේෂයෙන්ම මේ දැන් මේ කැම්පේන් එක ආපව මොකද ඒගොල්ලෝ ඉන්න කාලේ ඒගොල්ලෝ ඔය කහකඩ මහණුන් කියන කට්ටිය මම තමයි නම ගොඩක් කියලා අපිට ගෙනාවේ මේකට මේ ක්ෂේත්‍රයට. ඒ කියන්නේ දූෂිත මහණුන් කණ්ඩායම ඒගොල්ලෝ රැස් කරගෙන පන්සල් වල තියාගෙන වාහන බලපත්‍ර කීපයක් දීලා ඒ වගේම නාරි මාංශ ලබා දීලා ඒ වගේම බඩ බොකු දිගහැරෙන්නේ කණ්ඩ දීලා ඔය හාමුදුරුවෝ ගොඩක් නුපෝෂණය කරලා දෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා උපාසකම රවට්ටන්න ඉඩ දෙනවා. එහෙම නිසා රවටෙන්න එපා. මොකද මේ ලංකාවේ වෙනස් කරන තියෙන අවස්ථාවක් මේක. ඒක නිසා කල්පනා කරලා බල හොඳ තීරණයක් ගන්න. ඔය නිකන් බොරුබු සාටක වලට හරිනම් මේ සාටක කණ්ඩායම ජනාධිපති වරු අපේක්ෂක වරු වෙන්න නෙමෙයි. නියම නීති ක්‍රියාත්මක අද මම කලින් කිව්වක හිරේ ඉන්න ඕනේ. නමුත් අපිට දුකයි. අපිට එහෙම කරන්න බැරි වුණා. ඒක නිසා අපි ඉල්ලා සිටින්නේ මේකයි මේ කාරණේ. ඒක නිසා බොරුවට මේ නම් සමාන මොකද ඉල්ලන්න පුළුවන් හාම් මහතුරුගේ ළමයි විතරද නම් තිබුණා කියලා අනික් කාට දැන් මාධ්‍ය කාරයටත් වෙලා තියෙන්නේ අපි මේ එන්නේ මේ වෙන එකකට කියලා. ඇයි යා එන්නේ මොකටද? එයා එන්නේ රට කන්න. අපි ඇවිල්ලා තින්නේ මේ රටේ ජනතාවනේ හැමදාම අපි සේවය කරන්න ඇවිල්ලා තින්නේ. අපිට කියන්න තියෙන එච්චරයි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.